දිනයක් ජාතික රූපවාහිනියත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයත් එකට එකතුව බොහොම වැදගත් හරවත් කාර්යභාරයක යුතුකමක වගකීමක නිරත වෙන වැඩසටහනක්. බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් බොහොම ලෙංගතුකමින් ඔබ මේ වැඩසටහනට පිළිගන්නවා. ජයනි, ජීවිතේ අපි කියන කරන දේවල් එක්ක තමයි අපි ජීවිතේ ඉදිරිය තීරණය වෙන්නේ. ඒ වගේම අපි මේ ජීවිතය දාලා ගිය දවසක ඊටත් පස්සේ අපි ගැන කතා වෙනවා නම් ඒ කතා වෙන්නේ අපි මේ ජීවත් වෙලා ඉන්න කාලවකවානුවේ කරපු කියපු දේවල් එක්ක. බුදුන් වහන්සේ මේක දේශනා කරානේ, රූපං ජීරති මජ්ජහනං නාම ගොච්ඡන්න ජීරති, රූපය දිරයි නාමය නොදිරයි. ඔදිනොෂ කෙනෙකුට මරණින් මතුත් කෙනෙක් ගැන වර්ණනා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් කෙනෙක් ගැන බොහොම ආදරෙන් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි බොහොම කැමතියි. හැබැයි මං හිතනවා කලාකරුවෙකුට ඒකේ බොහොම ඉහළ තැනක් තියෙන්නේ. කලාකරුවෙක් ගැන මරණින් මතු වැඩිපුර කතා කරනවා. ඔහුගේ නිර්මාණවලට ආදරය කරනවා. ඒ ආදරණීය නිර්මාණත් එක්ක අපි හැමෝම ජීවත් වෙනවා. හැබැයි අන්න ඒ නිසා තමයි අපිට හිතෙන්නේ මේ කෙනා අපේ හදවතෙන් වියකිලා ගියත් අපි ළඟින් ගියත් තරමටම තවමත් අපිත් එක්ක ජීවමාන වෙනවා කියලා. ජයනුය, මේ ජීවත් වෙන කාල සීමාව කියන කතන්දරේ මම කියවනේ, මරුණාට පස්සෙත් කට්ටිය කතා වෙනවා. එහෙම කතා කරන කොටාෂ දෙකක් ඉන්නවා. එකක් තමයි මේ පාතාලේ වැඩ හිම කරන අය. එයාලා හැබැයි ජීවත් වුණත් මරුණා වගේ තමයි. හැබැයි තවත් පිරිසක් ඉන්නවා ඔබ කිව්වා වගේම කලා ශාස්ත්‍රයේ විවිධ ශාස්ත්‍ර ඔස්සේ අපිත් එක්ක අපි අතර නැතත් අපි කතා බහ කරන උදවිය. ඒ අයට තමයි අපි කියන්නේ නොමියෙන මිනිස්සු කියලා. මේ එවැනි නොමියෙන මිනිසෙක් පිළිබඳ මතකාවර්ජනය. හොඳයි, එහෙනම් නොමියෙන මිනිස්සුන් වේදිකාවේ ක්ලැරන්ස් විජේවර්ධන මතකාවර්ජනය මේ විදිහට අපි ආරම්භ කරන්නම්. නොමියෙන මිනිසුන්, ආදරණීය ක්ලැරන්ස්. ක්ලැරන්ස් ගැන කතා කරන්න, ක්ලැරන්ස් ගැන කියන්න දේ ඉදිරියට බොහෝ තිබේ. කියන්න කට්ටිය බලාගෙන ඉන්නවා සහ අපි ආරාධනා කරලා ඉන්නවා. ඒ අතර ගයන්න වයන්න ඔහුගේ ගී හඬ යළි මතක් කරන්න අපි ආරාධිත ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනෙකුටත් ආරාධනා කළා. ඒ අය අතරින් අද නොමියෙන මිනිසුන් ක්ලැරන්ස් ගුණ ගයන වයන කතා බහ කරන මේ ප්‍රාසංගික මොහොතේ ඔබට ගයන මුල්ම ගී හඬ. දැන් ක්ලැරන්ස් කියන්නේ ජයනි එක කතාවක්නේ. මේ අපි කියවන්නේ ක්ලැරන්ස්ව, යලි මතක් කරන්නේ ක්ලැරන්ස්ව. හැබැයි ඔබ කලින් කිව්වා වගේම මං කලින් කිව්වා වගේම දැන් ක්ලැරන්ස් නෑ. මරුණට පස්සේ තමයි මේ කතා කරන්නේ. මට හිතෙනවා මේ ජීවත් වෙලා හිටපු ක්ලැරන්ස්ට වැඩිය මියගිය ක්ලැරන්ස්ගේ ආත්මේ බොහොම බලවත් කියලා. මොකද මියගියාට පස්සේ අපි නිතර නිතර මිමිරන ගීත අතරට ක්ලැරන්ස්ගේ ගීත එකතු වුණා. කණ්ඩායම් සංගීතයේ අංක එකේ හිටපු ක්ලැරන්ස් අදටත් අපිට එකට එකතු වෙලා හමුවක් ආවට පස්සේ ක්ලැරන්ස්ගේ ගීතයක් නැති හමුවක් නිකන් අපිට දැනෙන්නේ හරිම පිළුණු වෙච්ච දෙයක් වගේ. ඒ තරමටම අපි ක්ලැරන්ස්ගේ ගීතවලට ආදරය කරනවා. ඔහුගේ ගීතත් එක්ක අපි දිගින් දිගටම ජීවත් වෙනවා. ඒ නිසා අද ඔබට පුළුවන් ක්ලැරන්ස්ව විඳින්න, ක්ලැරන්ස්ව කියවන්න, බොහොම ආදරෙන් හිතට ඔහුගේ ගීත තුරුළු කරගන්න. පාඩුවෙන් පාළුවෙන් ඉන්න වෙලාවේ ක්ලැරන්ස්ව කියවන්න, ක්ලරන්ස් වහන්න ඔබ බලන් ඉන්න වෙලාවේ, ඔබ අහන් ඉන්න වෙලාවේ අපි කතා කරන ආරාධනා කරන මුල්ම ගායන ශිල්පියත් මා විශ්වාස කරනවා මතු දිනක මේ ගුවන්විදුලියේම හෝ කිසියම් තැනක ඔහු නැති දිනක හරි ඔහු ගැන මේ විදිහටම කියයි කියා. ඒ වෙන හේතුවක් ඉඳ නෙවෙයි. ඔහු නූතනත්වයක් එක්කත් ඉන්නවා, ප්‍රවීණත්වයක් එක්කත් ඉන්නවා, නවීනත්වයක් එක්කත් ඉන්නවා. ඒ හැම තැනකම නියෝජනය කරන කෙනෙක්. මේ අපේ රටේ සංගීතයේ සලකුණක් දැන් වැඩිපුර කතාබහට ලක්ුණ නැති වුණාට මතුයම් දිනක ක්ලැරන්ස් වගේම නොමියෙන මිනිසෙක් වෙයි කියලා විශ්වාස කරනවා. අපේ ඇරයුම නදීක ගුරුගේ ඔබට නොමියෙන මිනිසුන් ක්ලැරන්ස් ආවර්ජනයට. නොමියෙන මිනිසුන්, ආදරණීය ක්ලැරන්ස්. Thank you.
සකුරායුරෙ හිම වැටෙනා සුදු කඳ දිගේ කියනට අවශ්‍ය ක්ලරන්ස් ගැන ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩසටහනට ආරාධනා කරනු ලැබීම ගැන. මෙතන ඉන්නවා ක්ලරන්ස් විජයවර්ධනන් සමග එකම පරම්පරාවකට වැඩ කළ ජේෂ්ඨීන්. මෙතන ඉන්නවා ක්ලරන්ස් රසිකීන්. ඉතින් මම කැමති කෙටියෙන් ක්ලරන්ස් ගැන මා දකින දේ කියන්න. මා දන්න ඔබ බලන් ඉන්නේ මා යනකම් බව. දැන් කො අපිත් මිය ගිය කාලෙක අපි ගැන කතා කරයි කියලා. සහෝදරයා විහිළුවක් කළේ. කෙසේ වෙතත් මා හිතනවා ක්ලරන්ස් මිය ගිය පසුව වත් යම්මාකාරයකට ඔහු ගැන ඔහුගේ සංගීත භාවිතාව ගැන යම්මාකාරයක කතිකාවක් ඇතිවීම වැදගත්මක් නිසාද ඔබ දන්නවා විශේෂයෙන්ම 1960 දශකයෙන් පසු ආරම්භ වන තරුණයන්ගේ සංගීත ප්‍රයාණය හඳුන්වා දෙනු ලැබුණේ තුප්පහී සංගීතයක් ඇටියටයි මේක දීර්ඝ කතාවක් නමුත් මම කෙටියෙන් කියන්නම් අපි මේ කතා කරන්නේ ඇත්තටම අවුරුදු 100ක පමණ සංගීත ඉතිහාසයක් ගැන ලංකාවේ එතකොට එක පැත්තකින් ලංකාවේ පුරෝගාමී සංගීතඥයින් ඉන්දියාවට ගිහිල්ලා විශේෂම එංගලන්තයට ගිහිල්ලා දේවාර සූරිසින වගේ කෙනෙක් සංගීතයේ අවුරුදු 4ක් 5ක් 6ක් හදාරලා ඇවිල්ලා මේ ලංකාවේ සංගීතමය අනන්‍යතාවයක් ගැන වැඩ කටයුතු කරන අතරතුර තමයි විශේෂම ක්ලරන්ස් විජයවර්ධන
प्रमुख ईट कलिंग नेविल फर्नांडो नोएल रणसिंह मे वगे प्रिया पीरिस वगे संगीत समग क्लेरेंस तरुण नित्यम मेक विन संप्रदाय अरे अवृद्ध हतरक पाक सततभ्यास संगीत इगनगन परतेरट गिना वेनुट गिटार कॉर्ड्स इगनगन अरे ऊंट तमंट हिच संगीत अक् मरियाची संगीत अकन थैटिवलिंग आप संगीत आगन वणुदिंग आप संगीत आगन ए ओसे ई मीन यम कार्य संप्रदाय गुड़न गणट क्लेरेंस विजयवर्धन के वचन लिंक हो तो गेनो एक जनप्रिय नोएल रणसिंह ला सिलोनियंस इतकोट गिंग नेविल फर्नांडो लॉस काबलेरोस थिंग क्लेरेंस की ऊटत्वशुने मठत्वशुने मे अणु मे अनुकरणे कर मीन मेवनी संगीत शैलिया निर्माण कर महित हु ये पेरनी शैलियन यम कार्यकट विनस्सुन अपगमने हू गे क्रमे हू आगत महित यतम अहुगे नगीम इत महित क्लेरेंस की कथा कलियु क्रम विन मे मे कारण कीपे आगे कक्तम ओहू पहालू मुहोतर वह क्यूवे उत्तर इंडिया उत्तर इंडियान उत्तर इंडियान रागदारी संगीते प्रबल बल पैम मुहोत सह सरल इंडिया संगीते चित्रपट संगीते हर आप मुहोत सह चित्रपट संगीते लंका वेडिप्र कलापेक तिबुन मुहोत एक्तम देशपालन वशन गत नवसी पनस हे गतर काले सलगिल नवतरुण आगे इति मेवनी कारण के पेक क्लेरेंस गेम संगीते और दशक तुना नमसी हेट अट हेट नवे हेट हेट हते वगे नमसी अणुहाय विनक ये संगीत तुलति बिच यम परिणामीय लक्षण ये ओसे तमए मे कथा कलियुते महित मे इट विलावे मात्र मे संगीत पर्यशन पात्र पुस्तक संपादने किला क्लेरेंस अनुपोप संगीत किला मे कारण आती हूँ कहुमद क्लेरेंस विजयवर्धन गेन कथा कलियुते उदक मोह कंडम संगीत कैटियत इपड़ी फसल कारण मनोली महित इलांगीत भूम स्तुति मठ आराधना कलर මෙගීත අතන් ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ පදමාලාවට සංගීතයට එවැකෙම ගායනයේ මේ සියල්ල මුසු වෙන්නේ ඒ නිසා මේ ඔහු ගැන කතා කරනකොට සංගීතඥයෙක් විදිහට එවැගේම කෙනෙකුට ගායනය කරන්න ගීත හදපු කෙනෙක් විදිහට ගීත නිර්මාණය කරපු කෙනෙක් විදිහට වගේම රහට ගීත ගයපු කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් නිසා අපි ආරාධනා කරමු මේ ළඟ යෑමට නොමියන මිනිසුන් ආදරණීය ක්ලරන්ස් मगे यही पतुरे अदे विदिगिया सिना सिहना विन्नुने Oh, no.
සීලා ගියාසේ ආඩම්බරෙන් අපි මතක් කළා රූපවාහිනිය සහ ගුවන් විදුලියේ මේ එකතු වීම කොයිතරම් දුරට
ඉදිරියට අපිට අරගෙන යන්න පුළුවන් දෙයක්ද කියන දේ. ඒ නිසා බොහොම ආදරෙන් මේ ගිවිස ගැනීම මේ විදිහට කරගෙන තියෙනකොට මේ සියලු කාර්යයන් පිටුපස ඉඳගෙන අපිට බොහෝ දේට ශක්තිය ලබා දෙන චරිතයක් ඉන්නවා. හැමදාමත් ජාතික ගුවන්විදුලියේ බොහෝ තැන්වලදී අපිට මඟ පෙන්වන පුරෝගාමී චරිතයක් අප පිටුපසින් ඉන්නවා. ඒ නිසා මේ සංකල්පයේදීත් මේ කෙනා ඒ පුද්ගලයා අපිත් එක්ක බොහොමත්ම ආදරෙන් අපිට මේ සියලුම දේ සංවිධානය කරගන්නට ඉඩ හසුර සැලසුවා කියන කාරණයත් බොහොමත්ම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. අපි ආරාධනා කරන්න සූදානම් නොමියන මිනිසුන් ක්ලරන්ස් විජේවර්ධන වේදිකාවේ අපත් සමග කතා කරන්නට අදහසක් එකතු කරන්නට ගුවන්විදුලි සංස්ථාවේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාට බොහොමත්ම ගෞරවයෙන් ඉතව. ඔව් අද ජාතික ගුවන්විදුලියේ වගේම ජාතික රූපවාහිනිය එක්ව සැලසුම් කළේ අපින් වෙන්නුණු අසහාය කලාකරුවෙක්ගේ ප්‍රසංගයක් ක්ලරන්ස්. ක්ලරන්ස් විජේවර්ධන අපිට 1960 ගණන්වල ඉඳලා කරපු සේවය මතක අමතක කරන්න බෑ. විශේෂයෙන්ම වාණිජකරණයට නැඹුරු සමාජයක අවශ්‍ය ගීත කලාවක් නිර්මාණය කිරීමේ පුරෝගාමීන් අතරට ක්ලරන්ස් ඉන්නවා. විශේෂයෙන්ම නොමියන මිනිසුන් ලෙස අපි ගොඩනගාගත්ත අලුත් නිර්මාණකරණයක් ජාතික ගුවන්විදුලිය සමාජගත කරනවා. මේ රටේ පැලවුණු නිර්මාණවලට අයිය දුන්නු දක්ෂ කලාකරුවන් අපාතරින් වෙන්නුනත් සමාජය තුළ තවදුරටත් ඔවුන් ජීවත් කරවීමේ ව්‍යාපෘතියක් ලෙස. ඒ තමයි අපි නොමියන මිනිසුන් නමින් නිර්මාණය කරපු මේ ගී ප්‍රසංග මාලාව. නොමියන මිනිසුන් ආදරණීය ක්ලරන්ස් ගිටාරයෙන් තරුණ හදවත්වලට කතා කරන්න කණ්ඩායම් සංගීතයේ බොහෝ ඉහළ තැනක් නිර්මාණය කරගන්න පුළුවන් වුණු චරිතයක් තමයි ක්ලරන්ස් විජේවර්ධනයන් කියලා කියන්නේ. නොමියන මිනිසුන් වේදිකාවේ අද ක්ලරන්ස්ව මේ විදිහට කතා කරනකොට ඔහු මේ විදිහට අගයනකොට මතක් කරන්න ඕනේ මේ දැන් කිහිප දිනකට කලින් ලංකාවේ සිතියමට ගිය කෙනෙක් තමයි ක්ලරන්ස් කියලා කියන්නේ. අපි සිතියමට ගිය විදිය ගැන ඉස්සරහට කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරි. අපි අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් කතා කරන්න කලින් එහෙම නැත්නම් මේ නදිග ගුරුගේ අපේ ආදරණීය ගායන ශිල්පියා ගැයුව අවසන් ගීතයේ තනින් මම මේ කොටස පටන් ගන්න කැමතියි ජයනි. මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා. හැබැයි ක්ලරන්ස් ආපු ගමන නිකම් මලට බඹරෙක් යනවා වගේ අර අපේ භාෂාවෙන් කියනවා නම් නිකන් හරි සොමි ගමනක් නෙවෙයි. ඒ ගිහිල්ලා පෙන් අරගෙන එන්නන තියෙන්නේ රොන් උරාගෙන ඒ රොන් ටික අරගෙන එහෙම ගමනක් නෙවෙයි. 1943 අගෝස්තු මාසෙ 3 වෙනිදා හපුතලෙන් ඉපදිලා මේ දරුවා ගිටාර එකක් ගන්න හරි වෙහෙසක් දරනවා. බාප්පා තමයි ටියුෂන් ගාස්තු ටික ගෙවන්නේ ඔය හැමදේම කරන්නේ. අන්තිමේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි නිවේදක විජය කොරයා මහත්තයා දැනගන්නව රත්නපුරේ ඉන්න මේ සංගීත කණ්ඩායම මේ සංගීත වේදියා එහෙම නැත්නම් මේ දුහුණ පිළිබඳව දැන කියා ගන්නවා. එතනින් තමයි ගමන ආරම්භ වෙන්නේ. හැබැයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දොරගුළු වැහෙනවා මිසක්ක ඇරෙන්නේ නැහැ. ගිටාරේ පටන් කිසිම වාද්‍ය භාණ්ඩයක් මේක ඇතුළට ගේන්න බෑ කියන නිර්ණායකයට එවක බලධාරීන් ඉන්නවා දැටිව. හැබැයි මේක විජය කොරයා ඇතුළු වෙළඳ සේවයේ පිරිසට තරමක බලපෑමක් වුණත් දැඩි අදිෂ්ඨානයෙන් යුතු මේ තරුණයාට මගක් පෙන්විය යුතුමයි කියන දැඩි ස්ථාවරයේ ඉඳලා වෙළඳ සේවයේ පිරිස ක්ලරන්ස් අරගෙන යන ගමනට හයිය හක්තිය වෙනවා. ඒ නිසා කවුරු ක්ලරන්ස් ගැන මොන විදියට අටුවා ටීකා ටිප්පණි ගොඩනගා පරම අයිතිය කියන්න උත්සාහ කරත් වෙළඳ සේවයටයි එහි මුල්ම හිමිකම තියෙන්නේ. ඒ නිසා එදත් අදත් හෙටත් ක්ලරන්ස් ගැන කතා කරන්න ජාතික ගුවන්විදුලියට අයිතියක් තියෙනවා. ඒ වගේම ওই විදිහට අමාරුවෙන් ආපු ක්ලරන්ස් අවසානයේ රටේ අග්‍රගණ්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල පවා සංගීත අධ්‍යක්ෂණය කරන, සංගීත තන් නිර්මාණය කරන, ගීපද ලියන සංගීත වේදිකාවක් බවට පත් වුණා. එච්.ඩී. ප්‍රේමරත්නයන් අපේ මතකයට එන්නේ ඒත් එක්කම ඔහුත් නොමියන මිනිසෙක්, අප මතක් කළ යුතුම මිනිසෙක් එච්.ඩී. ප්‍රේමරත්නයන්. එතුමන් නිර්මාණය කරනවා සිකුරුලියා චිත්‍රපටය. එහි ප්‍රධාන ගීතය සිකුරුලියා. ඒ ගයන්නේ කවුද? මිල්ටන් පෙරේරා. එතුමන්ගේ
පුත්‍ර රත්නය අද අපිත් එක්ක නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස්
दीर्घायुष निरोगी प्रार्थना करमीन क्लारेंस जीवर्धन
මුලින්ම කියන්න ඕනේ මට බොහොම ස්තුතියි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට මට මේ වැඩසටහනට ගීත ගායනා කරන්න ආරාධනා කිරීම ගැන අද තමයි පළවෙනිම මගේ මේ රෝගීත්වයෙන් මිදිනුවට පස්සේ ගීත ගායනා එන්නේ ඉතින් මට තියෙන එකම මතකේ මට කිව්ව දවසක් මේ උඹ මට කියලා සින්දුවක් හදාගන්න නැද්ද කියලා ආමාව ගැලපෙන්නේ නැති ඉතින් උඹ ගායනයේට කියලා කිව්වා ඉතින් ඒ වුණාට මං දුක් වෙනවා මේ මේ හද සින්දුවක් ඔහුගේ එතුමගේ තනු නිර්මාණයක් ගායනා කරන්න බැරි වීම ගැන අදට ඒක තමයි මට තියෙන මම පශ්චාත්තාපය දෙනවා ඒක නිසා සාමාන්‍යයෙන් මේ දෙයක් තියෙද්දි නෙවෙයි ජයනි වටිනාකම තියෙන්නේ ඒක නැති වුණාට පස්සේ තමයි ඒකේ වටිනාකම අගය වැඩිපුර දැනෙන්නේ හුඟක් වෙලාවට අපි කියනවනේ ළඟ තියනකොට ඒ දේ දැනෙන්නේ නැහැ හැබැයි දොරට ගියාට පස්සේ ඈතට ගියාට පස්සේ ඒ අඩුව දැනෙන්න ගන්නවා ඒ අඩුපාඩු පේනෙන්න ගන්නවා අපි මේ ප්‍රියංකර පෙරේරා ගායන ශිල්පියාට ආරාධනා කළේ ක්ලරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කරන ලද ගීත ගයනින් මුලින්ම ගෙව්වේ සිකුරුලියා චිත්‍රපටය වෙනුවෙන් ඔහු සංගීතවත් කරන ලද ගීතයක් හොඳයි අපේක්ෂා චිත්‍රපටය ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් පද රචනා කරන ලද එච් ඩී ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය අපේක්ෂා චිත්‍රපටය අපි හමු අද මේ ගයුම ප්‍රියංකර පෙරේරා නොමියන මිනිසුන් ආදරණීය ක්ලරන්ස් Thank you.
सावे हद में मिला हैंगुन पाहन तारका प्रमट पायला सुसान भूमि विजयवर्धन बाल सूर्य महत्याजयवर्धन इनवा कारण मै दहाय अमेरिकन एम्बसी जंगम पुस्तकालय वैनिक एनतुरु पुरहाल लंग पैय देखाक मुरकरमी निटिया अद नियम पोताक हांबुना संगीत पुनर्भवय हा जीवित बुदु अम्मो पोते माव मेरेवी मेमी क्लेरेंस की वचन मै विसितुन मट दैनट तीयन्ने काम विसितुनाक विदराय एकाक मदिनकोट पिच्चुना प्रवेश में पावच करोने खमस तुनाई तीन एक चुना क्या खमस देखाई दौस प्राक्टिस करा कट्टी कैम हूँ मनोहरी गंड कीलाकमे अते तीन पंति गास्तुना बाप विलावट रेडियो इक उड़तीन एनसली एलविस प्रेसली पोतुना දවසක පඩියට ඩොලර් එකට කම්කරු වැඩ කළ ප්‍රෙස්ලි තමන්ගේ පළමු වන සින්දුව රෙකෝඩ් කරගෙන තියෙන්නේ කැටේ තිබුණු මාරු කාසි ටික දීලා අන්තිමේදී ලෝකේ පොප් වීරයා බවට පත් වුණා මිනිසෙක් තම තාරකාව බලා යා යුතු නොවේද එහෙම තාරකාව බලා ගිය කෙනෙක් තමයි ක්ලරන්ස් විජේවර්ධනයන් කියන්නේ ජූනි 21 වෙනිදා තමයි ක්ලරන්ස් මේ සටහන තමන්ගේ දිනපොතට එකතු කරන්නේ ක්ලරන්ස්ගේ දිනපොත ළඟ නැතත් ක්ලරන්ස්ගේ ජීවිත කතාවේ හැම දිනයක්ම මතකයෙන් කියන්න පුළුවන් කෙනෙක් ඔහු මීළඟට ක්ලරන්ස් මතකාවර්ජන නොමීන මිනිසුන් මේ වේදිකාවේ ඔහුයි ගයන්නේ මේ රජීව් සෙබස්තියන් නොමීන මිනිසුන් ආදරණීය ක්ලරන්ස්
සුදුරු මිහිරි සුව පහස ගිනිනේ ආදර බර උණු සුබ මත කයි හිරු සඳු තරු කෙත පායන මිහිපිට ආදර ගතට දෙනින බව ඔබ රහසි කීවාබත කයි සිහින ලොවක් තුටුවාබත කයි සිහින ලොවෙන් ආවාබත තරුණෙක් හීනයක් දකිනවා. දැන් මේ සිහින ලොවක් දුටුවා මතකයිනි කිව්වේ. තරුණෙක් හීනයක් දකිනවා. ඒ තමයි තමන්ගේ සංගීත ලෝකයේ වීරයා විච ක්ලැරන්ස් දකින්න. ක්ලැරන්ස් එක්ක කතා කරන්න. රජුවයි කොහොමද මුල් මහමු වීම උනේ? කොහොමද හඳුනා ගැනීම සිදු උනේ? අපි මතකය අවදි කරමු. හරියටම වර්ෂ 40කට කලින්. මගේ ලිපියකට පිළිතුරු දුන්න මගේ වීරයා ලිපිය කරහ බම්මලපිටියේ ඔගේ ශබ්දාගාරය ගාලුපාරේ ඉතින් අඳුර ගන්න හරි ලේසි ෆ්ලැට්ස් වලට එයා පැත්තේ සීනෝර් මාළු විලන්සලකුත් තිබුණා එතන උදේ 11ට එන්න කියලා තිබුණා ඉතින් මම ගියා එතනට යනකොට මම දැක්කා මම හිතන්නේ ලාල් තින බදු වෙන සොයිසා සහ ක්ලොඩ් ෆර්නැන්ඩෝ ඉස්සරහ පැත්තකටලා හිටියා ඔකනේ 1981 අවුරුද්ද 81 සෙප්තැම්බර් මාසෙම තමයි මම හිටන්නේ එතකලා ශ්‍රීකාන්තව පේනවා සාමාන්‍යයෙන් එළියට දසනයික ඩ්‍රම්ස් වාදකයා තැමටි පට ඩ්‍රම් සෙට් එකක් තිබුණේ ඒකෙන් බස් එකේ යන කෙනෙකුට උනත් පේනවා මම දන්නේ නැහැ කොහොම ඒ තාක්ෂණයේ වගේ රණවීර මහත්මයා හැසිරුවද කියලා ශබ්ද පරිපාලනයේදී ශ්‍රීකාන්ත තමයි ඉස්සරහට මමට ඇවිල්ලා කතා මේ ඇයි මල්ලි කියලා ඇහුවා මම කොහොමද ටරන් ශ්‍රීවර්ධ මේ මේ මිස්ටර් ක්ලැටන් ශ්‍රීවර්ධන හම්බෙන්න ආවේ මමගේ යාළුවෙකුත් එක්ක ගි මේ ආ පොඩ්ඩක් ඉන්න කියලා ක්ලරා යාළුවෙක් ඇවිල්ලා කියලා උහුම තමයි ඉතින් පළවෙනි හමු වීම 1981 අවුරුද්දේ 81 දැන් මේ වෙද්දි අවුරුදු 40ක් 2021කට 1981 අවුරුද්දේ ක්ලරන්ස් විජේවර්ධනයන් මුලින්ම මුණ ගැහෙද්දි ඔබේ වයස වයස
මට ඔහුව හම් වෙලා මට ආශ්‍රය කරන්න හම්බුණා අවුරුදු 15ක්. ඒ කියන්නේ අදට ඔහු නැති වෙලා අවුරුදු 25ක් එතනම 40ක්. ඒතරම් ගණන් හදාගන්න. මේ ගණන් හදාගන්න එක මේ පැත්තට පවර්ලා. දැන් මේකනේ දිනුෂ මේ නිර්මාණ කවදාවත් වයසට යන්නේ නැහැ. නිර්මාණ කරුව කවදාවත් වයසට යන්නේ නැහැ. ඒ නිසා කාටවත් වයසක් හරියට කියන්නත් බෑ. අපි එහෙම සරලව අවසන් කළා. ඊළඟ හමුවට එකතු වෙමු. වයසට ගියත් ලස්සනට ඉන්න ඕනේ. ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනේ වේ. අපි මතක් කරමු ගීතය ගැන සහ ගයන්න අපි ආරාධනා කරන්නේ කාටද කියලා අපි ආරාධනා කරමු. අපි ඇයට ආරාධනා කරලා ඉමු ඊට පස්සේ අපි ගීතය ගැන කියමු. අපි ආරාධනා කරනවා ක්ලරන්ස් විජේවර්ධන නොමියන මිනිසුන් වේදිකාවේ රහට ගයන්න මෙතුමන් එක්ක එකතු වෙන්න යලිත් වරක් අයෝමි පෙරේරා ඔබට. නොමියන මිනිසුන් ආදරණීය ක්ලරන්ස් ලස්සන උනේ වී ලෝකේ ලස්සන වන්නට දිදිනේ කුනේ වී ලෝකේ ජීවත් වන්නට ලස්සන උනේ වී ලෝකේ ලස්සන වන්නට දිදිනේ කුනේ වී මංජු මංජු දෙලි කුමත සදන්නියා ජීවත් වන්නට ලස්සන උනේවි දුකේ ලස්සන වන්නට දෙදෙනෙ කුනේවි ජීවත් වන්නට ලස්සන උනේවි ලස්සන වන්නට දෙදෙනේ කුනේ වී මංජු මංජු ලස්සන උනේ වී දුකේ ලස්සන වන්නට දිදිනේ කුනේ වී ලෝකී ජීවත් වන්නට ලස්සන උනේ වී ලෝකී ලස්සන වන්නට දිදිනේ කුනේ වී මංජු ක්ලරන්ස් ගැන බොහොම ගෞරවාන්විතව කතා කරනවා වගේම ඔබ ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ නාමය සිතියමට අරගෙන ගියා
ඒකනම් මතක් කරමු මතකයේ ටිකක් අලුත් කරමු අලුත් කරමු මම ওই සිද්ධියට අවුරුදු මතන දෙකම ආරක් දෙසි මහන්සි වුණා මං ජන එවකට හිටපු ජනාධිපතිවරයාට ලිව්වා තොකකින් ඇදෙනවා ඉතින් පස්සේ මගේ මං කවදාවත් කිසිම රජයකින් උදව් ඉල්ලලා නැහැ පස්සේ මම මගේ හිතවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කතා කරාම කිව්වා අමාත්‍යවරයා සමාවෙන්න මේ අවුරුද්දේ අපහු කතා කරේ මේ තිසල ගිහිලා ඔහුගේ හරහා තමයි මේ ලිපිය ලැබෙන්න සැලැස්වේ පස්සේ මට කිව්වා මේ මොකද මේක දැන් ඔබට තදින් ආයේ මතක් කරන්නේ මොකක් හරි ළඟපහත මොන හරි දෙයක් තියෙනවද කියලා මේ මේ ක්ලරන්ස් අයගේ පරමංකෝ උපන්දිනේ 78යි හැබැයි නැති වෙලා ජන්මෝත්සවයේ නැති වෙලා අවුරුදු 25ක් වෙනවා ඔබට මේ අවුරුද්ද කරන්න බලන්න ඒක තමයි කරන්න බලන්න හොඳම දේ කියලා ඒ මොකද මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක ද ඌක කරේ තියගෙන මම දිව්වට වෙන කවුරු දිව්වේ නැහැ ඉතින් මාත් මැරෙයි දන්නේ ඒ හින්දා ඊට ඉස්සෙල්ලා මේක කරන්න ඕනේ කියලා හිතෙච්ච හින්දා කොහොමින් හරි එතුමාම යොමු කරා අපේ ගරු නගරාධිපතිතුමා වෙන ඔබට මහරගම පස්සේ එතුමා පහුවෙන්ද මට කතා කරලා කිව්වා මං අනිවාර්යෙන් මේක කරනවා මේක කෙරෙන්න මොන දෙයක් කියලා කොහොම හරි කරන්න හම්බු ඒ අනුව තමයි ක්ලරන්ස් ජයවර්ධනයන්ගේ නමට මාවතක් නිම වෙන්නේ සහ විවෘත වෙන්නේ අපි ඊළඟ ගීතය හමු මේ කැමිලස් පෙරේරාගේ පද රචනයක් ගැයුම සහ සංගීතය ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ නොමියන මිනිසුන් ආදරණීය ක්ලරන්ස් मली हेंदे विवाहिन वेलावे मगी मीना दलु नेलन वेलावे पमा वेला निमा वेला मली हेंदे विवाहिन वेलावे लकी अतु पहय सीदिला अतुले हिरवी ते पंदुरु पीरला तिमिना तिमिना गत सीतलिन विली गियाद आपवन वेले मली हेंदे वी वहिन वेलावे मगी मीना दलु निलन वेलावे ममा वेला निमा वेला मली हेंदे भी वहीन बेलावे बेदुनी रहसी उबकिरी आदरी एति दू उया पेतुम माकिरी नुदेनी नुहेगी मम माहदी बेदी पेतुम කියන්න දෝ කිසි මලි හෙන්දේ විවහින වේලාවේ මගී මීනදලු නෙලන වේලාවේ මම වේලා නිම වේලා මලි හෙන්දේ විවහින වේලාවේ මගී මීනදලු නෙලන වේලාවේ මලි හෙන්දේ විවහින වේලාවේ मगी मीना दलु नेलन वेलावे मले हेंदे वी वहिन वेलावे ओम सुदी नोमियन मिनिसुन आदरणीय क्लेरेंस तेक्कल अपिन तेक्क गयुव आदरणीय गायन शिल्पीन शिल्पिनियन वगेम इदुरियट गयन्नट इन्न गायन शिल्पिनियन शिल्पीन सीलु देना අද කිසියම් ආකාරයකින් හෝ ක්ලරන්ස් ජීවර්ධනයන් සම්බන්ධ වෙච්ච නිර්මාණ තමයි මේ වැඩසටහනට එකතු කරන්නේ. ඒ අය ගයන වෙලාවේ පිටුපසින් ඉඳලා අපිට සංගීතය සපයන සංගීත කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දය පිළිබඳවත් අපි මතක් කළ යුතුමයි. එක එකන මතක් කරමු නේද ජයනි? ඔව්. අපි මුලින්ම පටන් ගමු ඩ්‍රම්ස් වාදන ශිල්පියාගෙන්. අද නොමියෙන මිනිසුන් ක්ලරන්ස් වෙනුවෙන් පිදෙන මේ ගෞරවනීය උපහාරේ ඩ්‍රම්ස් වාදනයෙන් අපට එකතු වෙනවා තරිඳු පෙරේරා වගේම තබ්ලා වාදනයෙන්
බැස්ටියන් බෝගොඩ එවැගේම ඔක්ටපැඩ් වාදනයෙන් අපිත් එක්ක එකතු වෙනවා නරින්දු චතුරංග හඳ පෑව වගේ ඉන්න වාරණක ලස්සන එවැගේම බේස් গিටාර් වාදනයෙන් අපේ හිතවත් ප්‍රසාද් සිල්වා එවැගේම බොක්ස් গিටාර් වාදනයෙන් විමල් කුරේ ලීඩ් গিටාර් වාදනයෙන් නිහල් පෙරේරා අද අපිත් එක්ක එකතු වෙනවා එවැගේම බටනලා වාදනය අපේ ආදරණීය ශිල්පියා චරිත් මනුරත්න එවැගේම වයලීනෙන් අපට අද සහාය වෙනවා ශිල්පීන් හතර දෙනෙක් දර්ශ රත්නායක අජිත් අලවත්තේගම ඩබ්ලිව් ජේ උපාලි සහ මදුශංක රත්නායක එවැගේම කීබෝඩ් වාදනයෙන් ශිල්පීන් දෙදෙනෙක් හසන්ත ජයලාල් සහ තිලින තුෂාර මේ සියලු දෙනා මෙහෙයවමින් සංගීත මෙහෙවීම සහ අධ්‍යක්ෂණය අද වැඩසටහනේ සංගීත විශාරද දිනේෂ් බෝගොඩ ශිල්පියා ඒ සියලු දෙනාට අපේ ගෞරවය අපේ ස්තුතිය පිරිනමනවා ජයනි නොමියන මිනිසුන් වේදිකාවේ ක්ලරන්ස් විජේවර්ධන ගැන මේ විදිහට කතා කරනකොට දැන් වාදන මණ්ඩලය හඳුන්වා දෙනකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාදන මණ්ඩලයට බොහොම හොඳ තැනක් තියෙනවා ඕනෑම ප්‍රසංග වේදිකාවකදී අපි බොහෝ තැන්වලදී මේ රහට ගයන අයට රහට වයන්න මේ අයට පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නත් ඕනේ එතකම වසර 96ක් අපි මේ වෙනකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔබට බොහොම ආදරෙන් ගීත තිරණ කළා. ඔබට බොහොම ආදරෙන් අපි කතා කළා. ඒ ආදරයත් එක්ක තමයි අපි තවමත් ඔබත් එක්ක ඉන්නේ. ඒ ඔබත් එක්ක එහෙම හිටපු අපිට දැන් වසර කිහිපයක් වෙන්න පුළුවන්. එව නැත්තම් මීට මාස කිහිපයක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. රූපවාහිනී සංස්ථාවත් එකතු වෙනවා. මේ එකතු වෙලා අත්වැල් බැඳගෙන මේ අරගෙන යන දීගේ හරි රහට ඔබට රූපරාමතුලින් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ විදිහට සිදු වෙන අතරතුරේදී සෝදානම් වෙන්නේ ක්ලරන්ස් විජේවර්ධනයන් නොමියන මිනිසුන් වේදිකාවේ යලිත් වරක් කියවන්න අපි ආරාධනා කරන සෝදානම් ඔබේ හදවතේ හැමදාම ලැබුම් අරගෙන ඉන්න ඔබේ හදවතට බොහොම ආදරෙන් කතා කරන්න පුළුවන් සහ පැරණි කටහඬවල් වල ඒ කටහඬ යලිත් අපිට අහන්න පුළුවන්. දැන් මේ කනට මේ කටහඬ වැකෙනකොට ඔබට හිතෙනවා මේ කාගේ කටහඬ වෙන්න පුළුවන්කම තියනවද? එක් විටක හිතනවා ලතා වල්පොද මහත්මියගේ කටහඬද? ආයි තවත් විටක අපිට හිතනවා සුජාත අත්තනායක මහත්මියගේ කටහඬද? ඔවගේ විවිධ දේවල් ඔබට හිතෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඇයට ආරාධනා කරමු රණවීරු ගීතරුවක් මේ අයෝමී පෙරේරා. නොමියන මිනිසුන් ආදරණීය ක්ලරන්ස් खुलाई बसंत ही नल रलाई
නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස් 1975 වර්ෂයේ තිරගත වුණු සිකුරලියා චිත්‍රපටයේ මේ නාමලියගේ චරිතය ගත්තාම බොහොම කෙලිලොල් දඟකාර ප්‍රීතියෙන් පිරුණු චරිතයක් කියලා බොහොම අපූර්වට එකතු කරන්න පුළුවන්කම තියෙන ගීතයක් තමයි මේ ගීතය. මේ ගීතය ගැන ටිකක් මතක් කරන්නම්. මේ ගීතයේ ගී පද සහ සංගීතය ක්ලරන්ස් විජේවර්ධනයන් අතින් නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම මෙහි ගායනයේ මුල් ගායනය ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය අතින් සිදු වුණා කියන කාරණයක් මතක් කරන්න ඕනේ. අපි ආරාධනා කරමු මේ ළඟ ගැයීමට බොහොම ආදරෙන් ඔබට. නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස් රණවිරු රියස්ටා එක්ක ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක එකතුව කරන ලද කටයුත්ත දැයට නිදහස දිනා දුන්නු රණවිරුවන්ගේ සංගීතමය හැකියාවන් රටට හඳුන්වා දෙන්න තමයි රණවිරු රියස්ටා අපි රටට ලෝකයට අරගෙන ගියේ ජාතික රූපවාහිනිය. එතුලින් තමයි අයෝමි බිහි වෙන්නේ, අයෝමිව හඳුනාගන්නේ මුළු රටක් රණවිරු තරුවක් විදිහට එකේ ගෞරවයේ ජාතික රූපවාහිනියට තිබෙනවා. එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටිය වර්තමාන ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මහත්මන් එතුමන්ගේ සංකල්පයක් තමයි මේ සංකල්පය රණවිරු රියස්ටා. දැන් ඔබ ඊළඟට ගයන ගීතය රණවිරු රියස්ටා වේදිකාවත් එක්ක බොහොම සම්බන්ධයි වගේම ඔබේ ජීවිතේ හැරෝම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා. සහ ක්ලරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කරපු ගීතයක් අපි මතකයේ අවදි කරමු. ඒ ගැන අයෝමි ඒ ගීතයේ පිළිබඳව සහ මේක ඔබට බලපෑවේ කොහොමද ඔබේ ජීවිතේට? ඇත්තටම දිනශායි මට හරීම මගේ ජීවිතේට ගොඩාක් සමීපයි සහ
මං අද මේ අවස්ථාව මට ලබා දුන්නට ගොඩක් ස්තුතියි ක්ලැරන්ස් විජේවර්ධනයන්ට උපහාරයක් පිණිස මටත් අද මෙතනට ගීත ගායනා කරන්න ලැබීමට මොකද මම මගේ අවසන් මහා තරඟයේදී මම HD ප්‍රේමරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරපු අපේක්ෂා චිත්‍රපටියේ සඳ තනි වෙලා කියන ගීතය මම මේ ගායනා කරා ඒකෙන් තමයි මං ජයග්‍රහණය කරේ ඉතින් මෙතුමන්ට ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාට HD ප්‍රේමරත්න මහත්මයාට මෙවැනි නිර්මාණ කරලා අපි වගේ අයත් අද මෙතනට ආවේ එවැනි ගුණාත්මක සහ හිත නිවන ගීතණු නිර්මාණ බිහි කරපු නිසා ඉතින් ක්ලැරන්ස් විජේරත්න මහත්මයාට පින් දෙනවා අපිට අදටත් මං හිතන්නේ එවැනි හදවත් නිවන ගීත අපිව වෙන සුන්දර ලෝකවලට තනි කරන තනු නිර්මාණය කරාට සහ දැන් අද මම මෙතන ඉන්නේ එවැනි ලස්සන ගුණාත්මක ගීයක් ගයපු නිසා නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස් සඳ තනි Thank you.
මිඩිසන් ආදරණීය ක්ලැරන්ස් අපි ආරාධනා කරමු නොමියන මිනිසුන් වේදිකාවේ තවත් වෙනස් මානයකට අරගෙන යන්න තවත් වෙනස් මානයකින් කතා කරන්න ඔහුට පුළුවන්කම ලැබෙවි කියලා විශ්වාස කරනවා දැන් ක්ලැරන්ස් විජේවර්ධන ගැන කතා කරනකොට ගිටාරයෙන් මුළු රටක් ලෝකයක් එකට එකතු කරගන්න පුළුවන් උණු එක මිටකට ගන්න පුළුවන් උණු කියන්නේ කණ්ඩායම් සංගීතයේ පොප් ගායනයේ මේ හැමදේම මතක් කරනකොට මොහු බොහොම උසස් තැනක ඉන්නේ. නමුත් අර දිනුෂ අපි මුල් අවස්ථාවේදීම කිව්වා වගේම මොහුගේ ගීත අහන්න බලන්න දකින්න කැමති අය බොහොම අඩු වෙන්න හිටියේ මුල් කාලේදී. නමුත් ඔහු මිය ගියාට පස්සෙත් ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙදිත් බොහොම ආදරෙන් වැළඳ ගන්න පුළුවන් උණු ගීත මොහුගේ ගීත ගොන්න අතරේ තිබුණා. අපි ආරාධනා කරමු මීළඟ ගැයීමට. එතුමන් අපි හඳුනාගන්නේ අපේ රටේ වේදිකාව පුංචි තිරය සහ සිනමාව කියන තන් ත්‍රිත්වයම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් විදිහට අපි මිලකට ටරන්ස්ගේ ගී අතර තිබෙන ගීත අතරින් තෝරාගෙන තිබෙන්නේ ත්‍රිනාට්‍ය ගීතයකුත් තිබෙනවා ඒ අතර ක්ලරන්ස් ජීවර්ධනයන් සංගීතවත් කරපු ඒ නිසාම අප විශ්වාස කරා ඔහු තමයි ටරන්ස්ගේ ගී මේ මොහොතේ ක්ලරන්ස් ගැන මතකාවර්ෂණය කරන මොහොතේ ගයන්න හොඳම ශිල්පියා කියා පුංචිතිරය වේදිකාව සිනමාව යන සීලු තැන් ජයගත් ඒ වගේ මේ සීලු තැන්හි සම්මානයට පාත්‍ර වුණු විශිෂ්ට රංගනවේදී පාලිත සිල්වා නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස් යොවුන් වියනේ නිති රැඳෙන්නේ නොසිතු විලසින් ඉගිල යන්නේ දිමුතු පහනක් සේ උදාවි අඳුරු වියේ නිවි යන්නේ සිතේ සුසුම්
සවන් සොයා සෙනෙකින් පාවෙනා මැදියම් රැයේ රැඟුමන් රඟා මතක ලෝකේ වේදනා අමතක කළා සිතේ සුසුම් නිවනා ගායනා ඔබේ සවන් සොයා සැනෙකින් පාවෙනා මැදියම් රැයේ රැඟුමන් රඟා මතක ලෝකේ වේදනා අමතක කළා නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස් ජයනි ඉස්සර මේ ඔය ජංගම දුරකථන තිබ්බේ නෑනේ මේ SMS පණිවිඩය යවන්න ආදරය කරන අයට ඒකට ටිකේ මේ තිබ්බ විදිය තමයි පෙම් හසුන් ලියන එක පෙම් හසුන් ලියපු කෙනෙක් තමයි මේ ගයන්නේ මේ මම දන්නවා වගේ කියනවා කිසිම ගැටලුවක් නෑ මොකද පෙම් හසුන් ලියපු කෙනත් ඉස්සර මේ වෙද්දි බලාගෙන ඉන්නවා දැන් කියන දෙයක් තියෙනවනේ දැන් දිනුෂ වුණත් ඒ විදිහටම ඒ කාලෙදි ඒ විදිහටම ඒ දේ වෙන්නේ නැති ඒ ලියපු පෙම් හසුන් වල වැඩිපුරම ලියවිච්ච ගී කණ්ඩයක් තිබෙනවා මොකක් දැස පියා ගත් කල මට මැවෙන්නේ ඔබිරුව පරිතයි එහෙම ලියලා තියනවද නැත්ද වෙන මුකුත් අහන්නේ ඕද නැද්ද විතරයි මෙහෙමයි මම මග හිටියොත් තෝනසි ගෙදර ගියොත් මේ මගේ මං හිතන්නේ මම මේ ගීතය ට මේ ඇත්තටම රඟපෑමෙන් එක්ුණාට පස්සේ ආපු පරපුර නම් මං හිතන්නේ අනිවාර්යයෙන්ම පෙම්හසුන් වල ලියන්න ඇති එයාලා එහෙම ලියන්න ඇති මං එහෙම නැහැ නෑ මම මට මේ ගීතේ ලියන්න උන්නේ නෑ මම ඉතිසලා ගොඩක් ගීත ලිව්වා මම ජෝතිපාල මහත්මයාගේ ගීත තමයි ගොඩක් ලිව්වේ මේ ඇතරම මේ ජැක්සන් ඇන්තරි මහත්මයා සහ ජෝර්ජ් සේනානායක මහත්මයන් මේ දෙපළගේ ගැයුම ඒ දවස්වල හරි මුවග මුවග රැඳුන්න ගීතයක් අතටත් ඒක ඒ විදිහමයි මේ ගීතය ගායනා කරන්නේ ඇතර සුසීමා ටෙල්නාට්ටි රංගගේ චරිතය මම ගායනා කරන්නේ මාත් එක්ක ගායනා කරන්නේ මට තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන් මේ හඬ දුන්නේ. ඒ කියන්නේ සුසීමා ටෙල්නාට්ටියේ මං රංග චරිතයට තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන් හඬ දුන්නේ. ඔව්. ඒ මතකයේ කොහොමද ඒ දවස්වල ආශ්‍රය කරන්නේ? ඇත්තටම මේ අපි මතක් කරන රොහන් වැලිවිට අපේ නාට්‍ය අධ්‍යක්ෂකවරයා ඔහු තමයි ඇත්තටම ක්ලැරන්ස් මහතා අපට මුණගැහෙන්න සැලැස්සුවේ. ක්ලැරන්ස් දන්නවා වුණාට අපිට වැඩ කරන්න හම්බ වෙන්නේ. ඉතින් මේ සුසීමා ටෙල්නාට්ටියේ රූගත කිරීම වලට පවා ක්ලැරන්ස් විජේවර්ධනයන් සහභාගී වුණා. මට මතකයි මේක රූගත කරේ ගල්කිස්සේ ලාල් ඇංගස්ට්‍රි හෝටලේ. එදා මේ ක්ලැරන්ස් අය ඇත්තටම අපේ රංගපෑම් වලදී අපි මේ සංගීත භාණ්ඩ හසුරවන දේවල් පවා බැලුවා. අන්තිමට මට කිව්වා පාන්දර එළිවෙනකන් වගේ අපි හය විතර වුණා ඉවරනකොට ක්ලැරන්ස් අයියා කිව්වා මේ මල්ලි දැන් නම් වැඩේ පොඩ්ඩක් අල්ලගත්ත ගතියක් තියෙනවා දැන් මමත් පොඩ්ඩක් රැවටෙනවා ඔයා සංගීතඥයෙක් වගේ කියලා. ඇත්තටම මට ගිටාර් වාදනය කරනවා වගේ මේ රඟපාන්න සිද්ධ වුණා. මේ ඉන් පස්සේ අර ඔබ කතාව අවදි කරපු හින්දා ඔහු පළවෙනියෙන්ම සුසීමා ටෙල්නාට්ටියට තමයි සංගීත සැපුවේ. ඒ වගේම අවසානයේ සංගීත සැපුවෙත් නිදිකුම්බමල් ටෙල්නාට්ටියට. එවර ක්ලැරන්ස් අයියා මුණ ගැහුණම ඔහු මට කිව්වා මේක ලස්සන කතාවක් මල්ලි. එතකොට අසනීප වෙලා හිටියේ මේ සිඩ්නි චන්ද්‍රසේකරයන්ටත් මටත්. අපි දෙන්නට කිව්වා මට හරි ආසයි මැරෙන්න ඉස්සෙල්ලා සින්දුවක් හදන්න අමරදේවයන්ට. අපි කිව්වා අපි ආරාධනා කළා එහෙනම් මේ නාට්‍ය තේමා ගීතය හදන්න කියලා. එහු ඔහුගේ අවසාන ඉන් පස්සේ අමරදේව මහතා සමග අපි මුණ ගැහුණා ඔහුගේ නිවසේදී. ඒක හරිම සොඳුරු රාත්‍රියක් බවට පත් වුණා. මේ ගීතය එදා අමරදේවයන්ට පිළිගැන්නුවා ඔහු. එදාම තමයි ඔහු මේ ඔය මේ ඈතේ පිට හිමකන්දෙන් කියන ගීතය 70 ගණන්වල රෙකෝඩ් කළා. මේ හැබැයි මේක පාවිච්චි කරගෙන බලන්න මල්ලි මේක ලස්සනයි නේද කියලා. එපාර අපි සිඩ්නි චන්ද්‍රසේකරත් මමත් සාකච්ඡා කළා. අපි තීරණය කරා ඒකත් අපේ ටෙලිනාට්‍යයට එකතු කරන්න. ඒ වගේ ඉතිහාස කතා මතක් කරන්න පුළුවන්කම තියෙනවා කාල වේලාවක් එක්ක යන්නේ. මේ ගීතය
इन्न ओन के ताले अल्लन पुलवां गीत अभी हेमोम एक गयम गेदर हंगिन्ना इवगे नुतुर्दीन जैक्सन अभी मे गयम हेमोम एक दैस पिया गत्काल मैवेन्नी उपेरु नोमियन मिडिसन आदरणीय क्लैरेंस श्रीलंका गुवाणील संस्थावटा विलंद सेवेटा मे अपे अध्यक्ष जनरल तुम्हारे मे वेडसरा निष्पादक सील दिनाटम जाति रूपवाहिनी मे वटिना वेडसरा सदहा मावकेंदेवट मुखदापी
ක්ලැරන්ස් විජේවර්ධනයන් අපට අමතක වෙන්නේ නැහැ. පරපුරින් පරපුරට මේ ගී හඬ හැමදාමත් පැවතුණා. ඔහු නිර්මාණය කරපු තනුවල තියෙන රහ කිසිම පරම්පරාවක් ප්‍රතික්ෂේප කරේ නැහැ. හැම පරම්පරාවක්ම ඒ රහ ආදරෙන් අල්ලගත්තා, ආදරෙන් වැළඳගත්තා. වර්තමානයේ ඉන්න අති දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙකුටත් අපි ආරාධනා කළා මේ නොමියෙන මිනිස්සු තුල ක්ලැරන්ස් හඬ ක්ලැරන්ස් ගී තනු මතක යලි ආවර්ජණය කරන්න. අපේ ඇරයුම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වාද්‍ය වෘන්දය සමගින් ක්ලැරන්ස් වෙනුවෙන් ගයන වැයන මේ නිමේෂයේ ඔබට ගයන්න දිමංක වෙල්ලාලගේ නොමියෙන මිනිස්සු ආදරණීය ක්ලැරන්ස්. සිරි සිරි ගා සැලුනා පිනි කැට විදුනා
නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස්. ඔහු එක් පිටක ගායකයෙක්, තවත් පිටක තනු නිර්මාපකයෙක්, තවත් පිටක සංගීතඥයෙක්. මේ වගේ භූමිකා රැසක් නිරූපණය කරමින් නොමියන මිනිසෙක් බවට ක්ලැරන්ස් විජේවර්ධනයන්ට අපාතරට එන්න හැකියාව ලැබුණේ ඒ ඔහුගේ අසීමිත දක්ෂතාවය හින්දා. අසීමිතව අපේ හිත හොරා ගන්න ඔහුට හැකියාව ලැබුණ හින්දා දිනුෂ. දිමංක ඉන්නවා අපිත් එක්ක. දිමංක දැන් 1975 ගීතය තම ඔබ මුලින්ම ගායනා කළේ. ඒ කියන්නේ 1975 ගීතටියට එකතු වෙච්ච ගීතයක් මේ සුපර් ගෝල්ඩන් චැම්ප් සංගීත කණ්ඩායමත් එක්ක. 75 කොහෙද හිටියේ? මම හිතේ ගියා මේ දැන් ඉතින් කියමුකෝ බලන්න. දැන් කියමු බලන්න. 75 කොහෙද හිටියේ? 75 මම හිතන්නේ අපේ අම්මත් ඒ ආසන්නව තමයි ඉන්නේ. ඉපදිලා ඒ වගේ කාලෙ. හැබැයි ඒක තමයි කියන්නේ 75 ඉඳලා 2021 ඔබ ගයනවා දැන් මේකි. බලන්නකෝ නේද પરම්පරා ගණනාවක වෙනස. ඒ නිසයි අපි කියන්නේ නොමියන මිනිසුන් කියා. වෙන අර්ථකථනයක් දෙන්න ඒකට හැකියාවක් නැහැ. 75 කොටින්ම මම ඉපදිලා නැහැ. ඒක කියන්නත් එපා. මං හිතුවා මේ වැඩසටහන අතරතුරේ කොයිම හරි තැනකදී ඔක කියවෙන්න ඒවි කියලා. හරි. දිමංක ඔබට ගීතයක් නිර්මාණය කරගන්න සංගීතයක් තනුවක් යොදා ගන්න වාසනාව ලැබුණේ නැහැ කියා මං කියනවා මයික් ක්ලරන්ස් අතින්. ඒ තරමටම මේ දාපු ගීතණු එළියපු පද රචනාවල මිහිර අපි තාමත් විඳින නිසා ක්ලරන්ස් විජේවර්ධනයන් ගැන ඔබේ කියවීම මොකක්ද? ක්ලරන්ස් විජේවර්ධනයන් ගැන ඇත්තටම කතා කරනවා නම් මම හිතන්නේ ලංකාවේ පුරෝගාමි සංගීතයේ අර ආරම්භක පුරුකක් විදියට මට දකින්න පුළුවන්. එතුමා හරිම විශිෂ්ට සංගීතවේදියෙක්, පද රචකයෙක්, සංගීතඥයෙක් පමණක් නෙවෙයි පුදුමාකාර මේ මානව දයාවන්ගෙන් පිරිච්ච අතිශය සුන්දර මිනිසෙක් විදියට තමයි මම අහලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම වෙන්නේ නැති එතුමාගේ නිර්මාණ පමණක් නෙවෙයි වෙන අයට ගායනා වෙන අයට දීපු තනු පද ඊතරම්ම මිහිරි. මම හිතන්නේ මට සමහරලාට එතුමා ගායනා කරපු මේ ගීතවලට වඩා එතුමා මේ තනු නිර්මාණය කරලා වෙන කට්ටිය ගායනා කරන මෙලඩීස් වලට දැන් උදාහරණයක් විදියට සඳ තනි වෙලා වගේ ගීත පුදුමාකාර රසයි. ඇත්තටම මට හිතා ගන්න බෑ එතුමා මොන තරම් සුන්දර චරිතයක්ද කියලා. ඇත්තටම අද කාලේ එවන් වූ ඒ විශිෂ්ටයන්ගේ අඩුව තියෙනවා අපේ කාලෙට ජීවත් වෙලා හිටියානම් පුදුමාකාර දේවල් ගොඩක් අද වෙද්දි කල් ඉවර කරලා තියෙවි. අර කිව්වා වගේ අපරාධි කියලා හිතනවා අනිවාර්යෙන්ම අපරාධි ඒක. ජයනි ඔව් දැන් මේ ඒ ගැන ඒ විදිහට කියනකොට අපි බොහෝ දේවල් කතා කළා. බොහෝ පිරිසත් එක්ක බොහෝ දේවල් කතා කරගෙන ඉස්සරහට යනකොට ඔහුගේ මතකයන් ආවර්ජනය කරනකොට දැන් ඔබ ගියානේ උපතට. ඊට පස්සේ උපතට ගිහිල්ලා මෙන්න මෙතනින් ආරම්භ වෙලා හපුතලෙන් පටන් අරගෙන මේ ගමන මෙහෙම ආව කියලා කියනෝනේ. දැන් ඔබ හිතන්නකෝ දැන් දිමංකගේ වයසත් එක්කත් කතා කළා. ওই වයස ගැන කතා කරනකොට වයස අවුරුදු 21 දී තමයි 1964 දී ක්ලරන්ස් විජේවර්ධන මේ විදිහට තමන්ගේ ගමන ආරම්භ වෙන්නේ මූන්ස්ට්‍රෝන් සංගීත කණ්ඩායමත් එක්ක. ඇනස්ලි මණේවර මහත්තයත් එක්ක තමයි මේක ආරම්භ කරන්නේ. ඊට පස්සේ මේ ආරම්භ කරපු ගමන දවසින් දවස තමන්ගේ සාර්ථකත්වය හොයාගෙන යනවා. අවසානයේදී මොහු තීරණය කරනවා කණ්ඩායම් සංගීතය කියන කාරණේ බැහැර වෙලා තමන්ගේ සොකීය ගමනක් යා යුතුයි. තමන්ට නිර්මාණය වුණු ගමනකට පා තැබිය යුතුයි කියලා. මං හිතන්නේ කණ්ඩායම් සංගීතයෙන් ඉවත් වෙලා හෝ ඒ සංගීතයට ටිකක් තිත තියලා ආරම්භ කරපු තමන්ගේම ගමනත් එක්ක කතා කරන ගීත බොහෝමයක් ලියවුණා. ඒ නිසා තමයි නොමියන මිනිසුන් වේදිකාවේ ඔහු එක් චරිතයක් බවට පත් වෙන්න ඔහුගේ ගමන් මගේ හොඳ තැනක් අපිට නිර්මාණය කරගන්න හැකි වුණේ කියලා මට හිතෙනවා දිනුෂ්. තනිව යන ගමන, හයියෙන් යන ගමන, ශක්තියට යන ගමන තමයි හැමදෙනාගේම ගමනේ තීරණාත්මක සාධකයේ බවට පත් වෙන්නේ. ක්ලරන්ස් ගැන එහෙම අපි අතීතයේ කතා කරද්දී අද මෙතන ඉන්න දිමංක ගැනත් මම විශ්වාස කරනවා එහෙම කතා කරන්න යුතුයකමක් වගකීමක් මට තියෙනවා කියලා. ඒ වෙනමකුත් නෙමෙයි. කාලය ඇති පුළුවන්කමින් කියලා ඉවර කරන්න. දිමංක එක ආයතනයක සිකියුරිටි ජොබ් එකක් කරනවා. ආරක්ෂක නිලධාරියෙක් විදියට. ඒකදී ඒ අවුරුද්දේ අන්තිමට තියෙන සාදයට ලංකාවේ ලොකුම සංගීත කණ්ඩායමක් ඇවිල්ලා වාදනය සපයනවා. දිමංක තමන්ගේ සිකියුරිටි ඇඳුම ගලවලා වෙන ඇඳුමක් දාගෙන ඒ බෑන්ඩ් එකත් එක්ක සින්දු කියන්න යනවා. ආයතනින් දිමංකට ලැබෙන ප්‍රතිචාරය දිමංකව වේදිකාවෙන් පහළට තල්ලු කරලා රස්සාවක් නැති කරලා දිමංකව ගෙදර යවන එක. එහෙම යවපු දිමංක තමයි අද ගුවන් විදුලියට ඇවිල්ලා ක්ලරන්ස් ගැන
මේ මතකය අවදි කරන්නේ. අපි මේ නිමාව තබන්නට සූදානම් වෙන්නේ මේ නොමියන මිනිසුන් වැඩසටහනේ කැරන්ස් විජේවර්ධනයන්ගේ මතකාවර්ජන වැඩසටහනට පමණයි. මේක එක කමාවක්. මෙතනින් එහාට නොමියන මිනිසුන් ගැන තව අපි කතා කරයි, අපි වැඩසටහන් කරයි. ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඒකාබද්ධව ඔබට මේ රසබිහිර අපි ගෙනේවි. ඉතින් නොමියන මිනිසුන් වේදිකාවට අපි දවසින් දවස යුගයෙන් යුගය ජනප්‍රියට පත්වුණු මිනිසුන් ගොඩවදා ගන්නවා. මරණින් මතුත් තමන්ගේ ආත්මය ගැන කතා කරන්න, මරණින් මතුත් තමන්ගේ ගුණ වයන්න කලාකරුවෙකුට පුළුවන්කමක් තියෙනවා. එනිසාම ආරම්භය ගැන කිව්වා වගේම අවසානයේදීත් කියන්න ඕනේ, රටට දෙයක් ඉතිරි කරලා ගිය, කලාවට දෙයක් ඉතිරි කරලා ගිය බොහොම ආදරණීය නොමියන මිනිසුන් අපි තවමත් ඒ විදිහටම තවත් දිගින් දිගටම ඔබට තිරණ කරන්න සූදානම් වෙන්නවා කියලත් බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. එහෙනම් අපිට සමු ගන්න අවසරයි සැන්දෑ වලාවන් පාඋනාවේ. නොමියන මිනිසුන් ආදරණීය ක්ලැරන්ස්. නිවූ වේලේ ඇය ඉන්නේදෝ මග ඉන්නේදෝ සිතෙහි නම් සැකයක් නැති සැන්දෑවලාවන් පාඋනාවේ වැල්ලේ මා තනිවූ වේලේ ඇය ඉන්නේදෝ මග ඉන්නේදෝ සිතෙහි නම් සැකයක් නැති සුම ඇවේ නිරතුරු හමුවන්නේ කොහෙදෝ යලි ඇතුමන් මාගේ සිඳ විඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ සැන්දෑවලාවන් පාඋනාවේ වැල්ලේ මා තනි වූ වේලේ ඇය ඉන්නේදෝ මග ඉන්නේදෝ සිතෙහි නම් සැකයක් නැති නැති.